අමුතු පණිවිඩයක් රැගෙන ගී කයමින් සැරිසරන විහිඟුන් ගෙන්ද නිර්වලා කුමලිය පිස හමන සිහි මත නලින්ද දසතම සුගන්ධවත් ක්‍රමින් සැරිසරු මල් සුවඳින්ද අනන්ත වූ සක්වලෙහි බැබළෙමින් හිඳිනා තරු පරයා නැගෙමින් තිබූ දිනකරකේ රැස්ධාරින්ද එම උදෑසන දකුණු ලකේ දෙනියාය නම් වූ ඒ සුන්දර ග්‍රාමය අලංකෘතව තිබුණේ එම ගම විසූ දොන් සියදෝරිස් අබේගුණවර්ධන නම් වූ කොයි ගැමියාගේත් සිත් දිනාගත් ගම් ප්‍රධානියා ලෙසින් හැඳින්වුණ නමුත් ඒ වන විටත් දරුවන් සය දෙනෙකුගේ පියෙකු වූ මේ පියතුමාගේත් ඔහුගේ ආදරණීය බිරිඳ වූ කෝරළ ආරච්චිගේ සෝමාවති මාතාවගේත් සිත් නම් එදින නිසි ලෙසකින් සමාධිගතව නොපැවතුනි ඒ අනිකක් නිසා නොව තම සත්වැනි දරුවා එදින තම කැදැල්ලට එක්වීමේ අපේක්ෂාවෙන් ඔවුනගේ සිත් පිරී තිබුණ නිසාවෙනි ගමටම ඇසෙන්නට හඬ තලමින් සෝමාවති මාතාවගේත් අපි ගුණවර්ධන පියතුමන්ගේත් සත්වැනි දරුවා ලෙසින් එදින එළිය දුටු ඔහුට සුමනදාස තිලක් අපි ගුණවර්ධන ලෙසින් නම් තැබුණේ එතැන් පටන් ඇරඹෙන්නේ ඔහුගේ කතාව සහජයෙන් උරුම වූ ඥාන ශක්තියත් පියාගේ මඟ පෙන්වීමත් ගහින් කොලින් ලත් අත්දැකීමුත් කැටිකොටගත් මෙම තරුවා එම වකවානුවේ මොරවක මධ්‍යමහා විද්‍යාලයේ කැපී පිනෙන ශිෂ්‍යකු බවට පත්විය. කුඩා කල සිට ගුප්ත දේ පිළිබඳව තිබූ දැඩි ඇල්මත් ගණිත ශාස්ත්‍රයට තිබූ සහජ හැකියාවත් නිවසේ තිබූ දේශපාලනික වටපිටාවත් එකතු වූ තැන ඔහු අවසනදී කුමන ස්ථානයක් කරා ඔහු ගෙන ආවිදැයි කිසිවෙකු එදින නොසිතන්නට ඇති. අවසනදී ඔහුගේ ඉරණම තීරණය විය. විටක දකුණු ආසියාවේම දක්ෂතම ජ්‍යොතිර්වේදියා ලෙසද විටක ජ්‍යොතිෂ්‍ය පිළිබඳ ජාත්‍යන්තර සංග්‍රහවන්හි පවා ප්‍රධාන උපදේශකයෙකු වෙමින්ද විටක ජ්‍යොතිර්සේකර ජ්‍යොතිර්විද්‍යා ශිරෝමණි වැනි සම්මානයන්ගින්ද තවත් විටක දේශශක්ති දේශකීර්ති වැනි මෙරට ලබාගත හැකි ඉහළම සම්මාන සහ නම්බු නාමයන්ගින්ද පිදුම් ලබන ඔහුගේ ඉරණම තීරණය වන්නේ මෙරටේ බිහි වූ ප්‍රබලතම ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මැතිතුන්ගේ ජ්‍යොතිර්වේදියා ලෙස රාජකීය දෛවඥ තනතුරෙහි පිදුම් ලබමිනි. එතැන් පටන් රාජ මහා මාත්‍යවරුන්ගේද දේශ දේශාන්තරවලද කීර්තියට පත්වන සුමනදාස අබේගුණවර්ධන නම් වූ අසහාය දෛවඥයා සිරිලක මතක පොතේ පරිච්ඡේදයන් ගණනාවක්ම ඔහුගේ නමින් සටහන් තබා ගැනීමට සමත් වනවා.
කෙතරම් ඉහළ තැනක සිටියත් තමනට ලැබූ තනතුරු හරහා ජනතාවටද විශාල සේවයක් කරන සුමනදාස අපේගුණවර්ධනයන්ගේ අවංක සේවය පිළිබඳ සාක්ෂි ඕනතරම් හන්සිනී රුවන්තිකා සහ තිලංකා සඳමාලි යන දූවරු දෙදෙනාට ආදරණීය පියකුද මේ සියලු දෑට ශක්තියක් වන ආදරණීය බිරිඳ චන්ද්‍රා මහත්මියට ආදරණීය සැමියෙකුද වන අබේ ගුණවර්ධනයන් වර්තමාන සමාජයට ආදර්ශවත් පියකුද වෙනවා විටක කීර්තියටත් විටක ගැරහුමටත් ලක්වන එතුමා තරම් මේ රටේ ජනමාධ්‍ය කතා කර තවත් දේශපාලනඥයෙක් මෙරට නැති තරම් සියල්ලේදී කම්පා නොවීත් වඩා සතුටුත් නොවි අපටත් අප රටටත් ආඩම්බරයක් වන මේ නිහතමානී මිනිසාගේ එකී ගමන් මග දෙනියාය සුන්දර ගමින් ඇරඹෙන්නේ මීට වසර 62කට පෙර අතවය එනම් 1953 ජූනි 28 වනදා